සුබ දවසක් ඔයාල හැමෝටම. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ C++ වීඩියෝ සීරිස් එකේ දෙවැනි ලෙසන් එකත් අරගෙන. මම පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා Cout එකක් ගැන සහ මේ මං දැන් ස්ලයිඩ් එකේ දාගෙන ඉන්න කාරණාවත් කතා කරා. නමුත් මං හිතුවා එතනින් තව මේක ගැන තව පොඩි විස්තරයකුත් එක්ක කතා කරගෙනම ඉස්සරහට යන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ using namespace std ගැන මම පළවෙනි වීඩියෝ එකේ කතා කරා. කරේ එක්සැම්පල් එකත් එක්ක මේ මේ using namespace std කියන එක අපි මෙන්න මේ io stream කියන අපේ include io stream කියන header file එක include කරාට පස්සේ using namespace std කියලා දාන එකෙන් වෙන්නේ මෙන්න මේ std කියලා හැම තැනටම දාන්න ඕනි අවස්ථාව අයින් කරලා දාන එක. ඒ කියන්නේ cout, cin, endl වගේ හැම තැනටම ඒවා ප්‍රෝග්‍රෑම් එකේ use වෙන හැම තැනටම අපි මේ using namespace std දාලා තිබුණ නැත්නම් මේ std colon දෙක හැම තැනටම දාන්න ඕනි. කෝලන් දෙක කියන්නේ ඒකට කියනවා ඒක වෙනම ඔපරේටර් එකක් ස්කෝප් රෙසලූෂන් ඔපරේටර් එක කියලා ඒකට කියන්නේ මේ කෝලන් දෙකට. ඉතින් std ත් එක්ක ඒක හැම තැනටම දාන්න ඕනේ මෙන්න මේක යූස් කරලා තිබ්බේ නැත්තම්. ඉතින් මේක යූස් කරන එකෙන් වෙන්නේ මේක දාන එක අයින් කරගන්න පුළුවන් අපිට. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ නේම් ස්පේස් එතකොට මෙතන කියන නේම් ස්පේස් කියන්නේ ස්කෝප් එකක්. ඒ කියන්නේ නේම් ස්පේස් කියලා අපි කරන්න මේකෙන් ඉඩක් වෙන් කරගන්නවා මෙන්න මේ std කියන ලයිබ්‍රරි එක සඳහා. මේ std කියන්නේ ලයිබ්‍රරි එකක්. එතකොට cin cout තියෙන්නේ මෙන්න මේ ලයිබ්‍රරි එක ඇතුලේ. මේක තියෙන්නේ මේ std කියන ලයිබ්‍රරි එක තියෙන්නේ io stream කියන header file එක ඇතුලේ. එතකොට std ඇතුලේ තියෙනවා scene සහ cout. එතකොට io stream එක ඇතුලේ තමයි මේ std කියන library එක තියෙන්නේ. ඉතින් ඕක තමයි එක යන විදිහ. මෙතනින් අර මම කතා කරපු ටිකමයි කියලා තියෙන්නේ. මෙතන තියෙනවා දැන් cout එකක් ගැන තියෙන අපිට දැන් මෙන්න මෙහෙම යූස් කරලා තියෙන cout තුනක් අපිට එක cout එකකට උනත් ගන්න පුළුවන්. මොකද මේ cout 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 කියලා තුනක් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ තියෙන්නේ ඒක එක line එකකටම aran. හැබැයි මෙතන cout තුන එක පිළිවෙලට නැත්නම් එක දිගට තිබිය යුතුයි. මොකද දැන් මෙතන cout පළවෙනි cout එකට පස්සේ cin එකක් ඇවිල්ලා තිබ්බොත් මේ ක්‍රමේ මෙහෙම ලියන්න බෑ. මොකද එතකොට cout එකෙන් පස්සේ cin එකක් නැත්තම් input එකක් ගන්න වෙන නිසා. ඉතින් මේ වගේ cout එක දිගට ලියන්න තියෙනවා නම් අපිට මෙහෙම එක cout එකක් දාලා ඒ ටික ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට C++ වල keywords ටිකක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට C වල keywords ටිකම තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේවා නම් පාඩම් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට ප්‍රෝග්‍රෑම් එකක මේ keywords ඕන වෙනවා නම් අනිත් පාරෙන් ඒක අපි යූස් කරන දෙයක් නේ. ඉතින් මේක අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෙමෙයි. හැබැයි මේ ටික මතක තියාගන්න ඕනේ. يعني මේ ටික ඇහැට හුරු වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද මේවා variables අපි දැන් variable එකක් හදද්දි මේ keywords අපිට variable එකට යූස් කරන්න බෑ. ඒ නිසා ඉතින් අර පොඩ්ඩක් මතකේ තියාගත්තත් කමක් නැහැ. හැබැයි ඒක අපිට ලොකු වමනාවක් වෙන්නේ නැහැ. මොකද අපි variable එකක් හදද්දි ඒක keyword එකක් නම් තද කළු අකුරින් අපිට පෙන්නනවා මේක යූස් කරන්න බෑ කියලා. මේ variables ගැනදී same as in C. ඒ කියන්නේ C වල වගේමයි ඒ variables handle කරන එකේ වෙනසක් වෙන්නේ නැහැ. මේ number 1 කියලා variable එකක් අරන් එතන initialize කරලා තියෙනවා value එක. ඉතින් int කියන data type එක මේවා ඔක්කොම data types. එතකොට variables හදන විදිය, ඒවා initialize කරන විදිය ඒ ඔක්කොම C වලටම සමානයි. ඉතින් number 1 කියලා 25යි, number 2 කියලා 32යි කියලා අරන් තියෙනවා. sum කියලා variable එකක් අරන් ඒ දෙක එකතු කරලා ඒක print කරලා තියෙනවා. ඉතින්
මේවා එච්චර කතා කරන්න දේවල් නෙමෙයි. දැන් මෙතන තියෙනවා රිකෝල් එකක්. ඒ කියන්නේ අර වේරියබල්ස් හදන එක සම්බන්ධව තියෙන්නේ. එතකොට මේක මම සීවලත් කිව්වා consist letters digits underscore වලින් තමයි variable එකක් හදන්න පුළුවන් අපිට. ඒ කියන්නේ A to Z පුළුවන්. ඒක capital simple ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍යයෙන් use කරන්න variable එකක් සඳහා simple capital අපි use කරන්න නැහැ. digits කියන්නේ බිංදුවේ ඉඳන් 9ට use කරන්න පුළුවන්. ඊට පස්සේ underscore එක use කරන්න පුළුවන්. start with the letter කියලා කියන්නේ අපිට digit එකකින් පටන් ගන්න බෑ variable එක. එතකොට letter එකකින් පටන් ගන්න ඕනේ. underscore එකෙන් පටන් ගත්තත් වැරදි නැහැ. නමුත් අපි කියන්නේ variable එකක් නැත්තම් වචනයක් underscore එකකින් වගේ පටන් අරන් normally ලියන්නේ නැහැ. එතකොට letter එකකින් තමයි සාමාන්‍යයෙන් පටන් ගන්නෙ. එතකොට spaces තියන්න බෑ. special characters hash එතකොට at වගේ special characters බෑ. operators බෑ. plus minus ඒවා operators use කරන්න බෑ. සහ අර කලින් කියපු මෙන්න මේ keywords use කරන්න බෑ variable විදියට. ඊට පස්සේ කියලා තියෙනවා characters 31යිලු පුළුවන්. ඉතින් අපි variable එකක් සාමාන්‍ය මෙහෙම අර වාක් කියන්නේ ලොකු වාක්‍යයක් වගේ දාලා හදන්නේ නැහැ. ඒ නිසා මේ මෙතන කියලා තියෙනවා characters 31යි පුළුවන් කියලා. ඉතින් එච්චර ලොකු variables ඉතින් හැදෙන්නේ නැහැ. input එකක් ගන්න විදිය දැන් C out එකක් ගැන අපි කතා කරා. දැන් තමයි අපි C in එකකට එන්නේ. මේ තමයි වම් පැත්තේ තියෙන්නේ C වලින් හදපු program එකක්. එතකොට integer number printf කියලා display කරලා තියෙනවා input number කියලා. එතකොට scanf එකෙන් at sign එකත් එක්ක ගන්නවා input එකක් user එකෙන්. ඒක print කරලා තියෙනවා. ඉතින් මේකයි තමයි convert වෙලා තියෙන්නේ. දැන් මෙතන දකුණු පැත්තේ තියෙන්නේ C++ program එක. මේ header files වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ printf වෙනුවට cout ඇවිල්ලා තියෙනවා. එතකොට bracket sign වෙලා තියෙනවා. semicolon එකෙන්ම ඉවර වෙන්නේ. එතකොට double quotation ඇතුලේ තමයි print වෙන්න ඕනි එක ලියලා තියෙන්නේ. එතකොට මෙතන scanf වෙනුවට තමයි අපි C++ වලදී C in use කරන්නේ. එතකොට C out එක use කරන operator එක තමයි insertion operator එක. C out එක use කරන්නේ insertion. C in එක use කරන්නේ extraction operator එක. මේකට කියන්නේ extraction operator කියලා. ඉතින් C in extraction operator and sign මොකුත් නැහැ. නිකන් කෙලින්ම variable එක තමයි අපි store කරන්න ඕන variable එක විතරයි දෙන්නේ. and sign එකක් එන්නේ නැහැ. data type එක මේ percentage d වලින් පෙන්වන්නේ. ඒවා මුකුත් නැහැ C++ වල. ඉතින් C out එකක් දාලා කෙලින්ම display කරලා තියෙනවා මේ තියෙන්නේ variable එක. ඉතින් මෙතනත් මේ වගේ percentage d දදා මුකුත් කරන්නේ නැහැ. කෙලින්ම variable එක print වෙන්න ඕන තැනට variable name එක තමයි දීලා තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ. මේ slash n කියන එකත් මේක C++ වලත් වැඩි. ඉතින් මේ endl වෙනුවට slash n උනත් use කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. scene command එක ගැන කියන්නේ මේ extraction operator. දැන් මේ scene එකේ තව වැදගත් දෙයක් තියෙනවා. මේ මෙතන කියලා තියෙනවා white space. එතකොට මෙන්න මේ first none white space characters එයා අයින් කරනවා කියලා. ඒ කියන්නේ leading white space කියලත් කියනවා. ඒ කියන්නේ මම ඒක example එකක් එක්ක කරලා පෙන්නන්න. මේ ඒ කියන්නේ අපි type කරන එකට කලින් තියෙන spaces එයා scene එකත් එක්ක ලියද්දි ගණන් ගන්නෙ නැහැ. ඒ කියන්නේ මම ඒක example එකක් එක්ක වැඩි දුර කරලා පෙන්නන්න. මේ තියෙන්නේ අපේ පළවෙනි example එක. exercise එකක් විදියට තියෙන. මම මේක කරලා පෙන්නන්න. දැන් මේකේ කියනවා input length and width of a rectangle, calculate the perimeter. පරිමිතිය හොයන්නලු rectangle එක length එකයි width එකයි input විදිහට අරන්. ඉතින් දැන්
සී එකක වගේම තමයි මුලින් වේරියබල්ස් ඩික්ලයාර් කරගන්නවා. ලෙන්ත් එක ගත්තා, විඩ්ත් එක ගත්තා. මට පරිමිතිය තමයි හොයන්න තියෙන්නේ. මම නිකන් පෙරි කියලා වේරියබල් එකක් ගත්තා. ඉතින් දැන් යූසර්ට ඉන්පුට් කරන්න දෙන්න ඕනේ, ඊට කලින් ඩිස්ප්ලේ වෙන්න දෙන්න ඕනේ. එහෙනම් සී අවුට් එකක් අරගෙන ඉන්සර්ෂන් ඔපරේටර් එකත් එක්ක මං දෙනවා එන්ටර් ලෙන්ත් කියලා. හරි, සෙමිකෝලන් එකකින් ඉවර කරනවා. ඊට පස්සේ සීන් එකයි එක්ස්ට්‍රැක්ෂන් ඔපරේටර් එකයි. දැන් අපිට අර ඇන් ලකුණු අරවා මෙයා මොකුත් නැහැ, කෙලින්ම වේරියබල් එක විතරයි දාන්න. හරි, ආයිසී අවුට් එකක් දෙනවා එන්ට කරන්න කියලා. විත් එක සෙමිකෝලන් සී ඉන් විත් කියන වේරියබල් එකට ගත්තා. ඊට පස්සේ අපිට පෙරිමීට එක හොයන්න තියෙන්නේ. පෙරි ඉක්වල් දෙක වැඩි කිරීම මේ දෙකේ එකතු. length plus width. ඊට පස්සේ c out එකක් දාලා මම ඒක display කරනවා. පෙරි මීට කියලා දාලා ඔන්න c out දෙකක් එක තැනදිම ගන්න පුළුවන්. මම මෙතෙන්ට දෙන්නේ පෙරි කියන variable එක. බලමු කම්පයිල් ඇන් රන් එකක් දීලා මන් දෙනවා 10.5. එතකොට 20.30 තමයි ආන්සයක විදියට එන්න ඕනේ. හරි, පෙරිමීට එක 30යි කියලා එනවා. ඉතින් ඔන්න ඕක තමයි සාමාන්‍ය හරිම සරලයි මේ සීන්සී අවුට් පෙන්නන්න තමයි මේක මං කරලා පෙන්නුවේ. ඉතින් දැන් අර වයිට් ස්පේස් කතාවට එද්දි මට පුළුවන් මෙන්න මේක මෙහෙම නැතුව දැන් පේනවනේ මේ සී අවුට් දෙකයි සීන් දෙකයි තියෙනවා. ඉතින් මම මේක මෙහෙමම මං කියනවා එන්ට ලෙන්ත් ඇන් විත් කියලා 100 සී අවුට් එක දෙනවා. එන්ට ලෙන්ත් ඇන් විත් කියලා මම මේක අයින් කරා. එන්ට කරන්න කියනවා ලෙන්ත් ඇන් විත්. මම සීන් එකක් කරන් පළවෙනියට දෙනවා ලෙන්ත් එක. ආයේ එක්ස්ට්‍රැක්ෂන් ඔපරේටර් එක දීලා මම විත් කියලා දෙනවා. හරි, එතකොට මම මෙතන උඩ වැලියුස් දෙකක් එන්ටර් කරන්න කියලා දෙනවා යූසර්ට. ඒ දෙකම එක සීන් එකෙන් ඔන්න අරන් තියෙනවා මෙන්න මෙහෙම. හරි, මම මේකත් කම්පයිල් ඇන් රන් එකක් දීලා බලන්නම්. 10 දෙනවා, ස්පේස් එකක් තියෙනවා, 5 එන්ටර් කරනවා. හරි, ගාන හැදිලා එනවා. පෙරිමීටර් එක 30යි. එතකොට වයිට් ස්පේස් කතාව මෙන්න මේක. හරි, මං 10 දෙනවා. ඊට පස්සේ මං ස්පේස් පහක් විතර ඔහොම තියෙනවා. ඊට පස්සේ මං 5 දෙනවා. හරි, ඒත් ආන්සර් එක 30 විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයා වයිට් ස්පේස් ලීඩින් වයිට් ස්පේස් ටික ටර්මිනේට් කරනවා කියන්නේ මෙන්න මේක. අපි එන්ටර් කරන දෙවෙනි කියන්නේ දෙවෙනිය කියන්නේ ලීඩින් වයිට් ස්පේස් තියෙන්නේ. දැන් පළවෙනි එකේ ස්පේස් තියලා අපිට එන්ටර් කරන්න පුළුවන්. ඉතින් ඒ තියෙන ස්පේසස් එයා මේ සීන් එකේදී ගණන් ගන්නෙ නෑ. ඒ කියන්නේ ඒ ටික රිමූව් කරලා දානවා. ඉතින් කොච්චර වයිට් ස්පේස් තිබ්බත් එයා ඒවා ගණන් ගන්නෙ නෑ. ඒ වගේම තමයි ලයින් ලයින් බ්‍රේක් කොච්චර තිබ්බත්, ඒ කියන්නේ 10 එන්ටර් කරලා මං එන්ටර් එකක් දීලා 5 එන්ටර් කරත් එයා ප්‍රශ්නයක් නෑ. එයාට ලයින් බ්‍රේක් එකක් තිබ්බත් එයා ඒවත් අයින් කරලා තමයි කම්පයිල් කරලා ගාන හදලා දෙන්නේ. ඉතින් ඒ වගේ පොඩි ෆැසිලිටි එකක් තියෙනවා මේ C++ වල. ඉතින් ඕක තමයි අපේ පළවෙනි එක්සසයිස් එක.